එතුමාවයි කියලා විශාල තමයි කිව්වේ සුරබිදෙන 15 වෙන්නේ පහ උදව්ද ඔය හදලා තියෙන මැටි ඇමතිකන් ඊළඟට අනෙක් පැත්තෙන් හදලා තියෙන කුරුඳු ගම්මිරිස් එහෙම ඇමතිකන් මේ වගේ විහිළු වලට ලක් වෙච්ච විශේෂයෙන් ඔබතුමාලම කියපු බතික් ඇමතිකම මට දීලා තියෙන මේවා ඔක්කොම මේ විහිළු ඇමතිකන් හැදුවෙත් රසිල් රාජපක්ෂ මැතිතුමයි ටීබී ජයසුන්දර මැතිතුමයි ඉතින් අපිව මේ පැත්තකට කරලා මේ වැඩක් ගන්න දොත් කියලා කියන්නේත් ඒ අයම තමයි ඒ නිසා මම හිතන්නේ ඒක තේරුම් ගත යුතුයි සිළු දෙනාම අවස්ථාවාදීව හිතන කෙනෙක් හැර අනික් කිසිම කෙනෙකුට බෑ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් විරුද්ධව කතා කරන්න විරුද්ධව කතා කරන කවුරු හරි ඉන්නවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පොහොට්ටුවෙන් තරඟ කරලා තියෙන්නේ මේ පහුගිය මැතිවරණයේදී ජයග්‍රහණයක් වෙනුවෙන්ම සහ නැවත ඉතිහාසයේ සිදුවෙච්ච පිල් මාරුවකට සූදානම්ක් තියෙන කෙනෙක් විය යුතුමයි. නමුත් අපිටත් යම් යම් කෙනෙහිලිකම් සමහර අමාත්‍යවරුන්ගේ සිද්ධ වෙච්ච අවස්ථා තියෙන ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ සිද්ධ වෙච්ච අවස්ථා තියෙන ඒ පිළිබඳව අපි තමත් සංවේදීව ඉන්නේ. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෙසේ වෙතත් පෞද්ගලිකව අපි කවුරුවත් තීන්දුව ගන්නේ නැහැ. පක්ෂයක් විදිහට තමයි ගන්න තීන්දුව ගන්න. අපි ඉදිරි දිනකදී ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළේ කණ්ඩායම් මුණ ගැහිලා අපේ පක්ෂයේ යෝජනාවලිය ඉදිරිපත් කරනවා. බැසිල්ගේ ෆෑන්ස්ලා ටිකක් ඉන්නවනේ ඕක ඇතුළේ. ඉතින් ඒ බැසිල්ගේ කණ්ඩායමට උවමනා වෙලා තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඔහුව මේක තුල ස්ථාවර කරගන්න. ඒ වගේම සමහර ඇමතිවරු මන්ත්‍රීවරු ඉනවා බැසිල් පාර්ලිමේන්තුවට එනවට විරුද්ධ කණ්ඩායමක් ඉන්නවා. ඒ හින්දා ඒගොල්ලන්ගේ අතරේ අර්බුදයක් තියෙනවා. මේ විපක්ෂය පුදුම මරලතෝණියක් තියෙනවා බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවට එන එක. අද විපක්ෂයේ උන්නහලට රැටත් මං හිතන්නේ නැකිල්ල එකපාරටම රැ දෙකට තුනට විතර බැසිල් ගහනවත් දන්නේ නැහැ. ඒ තරම් බයක් තියෙයි. මොනව කරන්නද? බැසිල් මහත්තයා එනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයටත් එනවා. දැන් කියනවා බැසිල් මහත්තයාවම ඔක්කොම හරියනවා කියලා. මේක විහිළුවක්. ඉතින් මම පැහැදිලිවම කියන්න ඕනි, එතුමාව කියලා ලොකු මැජික් එකක් අපිට බලන්න හම්බෙන්නේ නැහැ. සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සංසාර දුකෙන් මිදෙත්වා කියලා තමයි අපි නිදාගන්න යන්නේ. දැන් විපක්ෂයේ උන් නිදාගන්න යන්නේ විපක්ෂය අය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නොයේවා. බැසිල් රාජපක්ෂ කැබිනට් ඇමතිකව නොලැබේවා. බැසිල් රාජපක්ෂ දේශපාලනේ තොර වේවායි කියන ප්‍රාර්ථනා කරමින් තමයි විපක්ෂය නිදාගන්නේ.